ආයුබෝවන් දරුවනි, සුභ රාත්‍රියක් සියලුම දෙනාට. ඉතින් අදත් අපි සුපුරුදු ආකාරයට ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපේ නොමිලේ පැවැත්වෙන ගණිත ගැටලු පන්තිය. ඉතින් මේ පන්තිය විශේෂයි. අපි ගැටලු පහක් වගේ කරනවා. ඒ වගේම ඔයාලා ශිෂ්‍යත් එනකන් ඔයාලට මේක නොමිලේ ඕනෑම ළමයෙකුට ඉන්න පුළුවන්. අපේ පන්තියේ ළමයෙකුට, නැති ළමයෙකුට, ඔයාලගේ යාළුවන්ට, ඕනෑම කෙනෙකුට මේ පන්තියට සහභාගී වෙන්න පුළුවන්. හරි, රයිට්. එහෙනම් අපි මේ අද කතා කරන්න යන්නේ පුතේ එක් එක් මාසවල තියෙන දින පිළිබඳව පොඩි අදහසක් ගන්න. ඒ මාසවල සමහර දිනවලට තියෙන්න පුළුවන් වැඩිම දවස් සහ අඩුම දවස් අහන්න. ඔගේ ගොඩක් දුරට තියෙන එකතු කරන්න. නමුත් ඉතින් අපි එකතු කිරීමත් වරද්ද ගන්න අවස්ථා තියෙනවානේ. ඉතින් ඒ නිසා බලමු පොඩි අදහසක් අරගෙන මේ මාස ගැනනේ. හරි, එතකොට අපි දන්නවා වෙතුජ බලන්න පුතේ එක පේනවද කියලා මං දාපු එක. ඔව් සර්. ආ ඔව් රයිට්. සර්. හරි, මම දාලා තියෙන්නේ 2021 වර්ෂයේ. එතකොට ජනවාරි මාසයේ පුතේ සමහර මාස කලින් මාස ඉවරුණු දවස එක තමයි තීරණ වෙන්නේ පළවෙනිදා. දැන් මේ මාසේ පළවෙනිදා වෙන්නේ මේ සිකුරාදා දවස, මේ ජනවාරි මාසේ. එතකොට මේකේ වැඩිම අගය කිව්වහම මේ ඉලක්කම් වලට තියෙන වැඩිම අගය. එතකොට මේ මාසේ තියෙන ලොකුම ඉලක්කම තමයි 31. එතකොට 31 24 17 10 3. එහෙනම් වැඩිම අගය කිව්වහම මේ ටික එකතු වෙන්න ඕන. හරි, සමහරක් වෙලාවට අහනවා සති පහකදී අඩුම අගය. දැන් හැම දවසටම දැන් සන්දාවල් මේකට තියෙන 4යි, අඟහරුවාදාවල් 4යි, බදාදාවල් 4යි, බ්‍රහස්පතින්දාවල් 4යි. හැබැයි සිකුරාදාවල් 5ක් තියෙනවා. දින 5ක් තිබියදී අඩුම අගය කියලා ඇහුවොත් මේක එකතු කරන්න වෙනවා. වෙතුජ මට කියන්න බලන්න, දින 4ක් තිබියදී අඩුම අගය ඇහුවොත් අඩුම අගයක් සටහන් වෙන්නේ මොන දවසේද? සඳුදා. මම වෙතුජගෙන් ඇහුවේ, වෙතුජට පොඩ්ඩක් තේරෙන නිසා සඳා. එතකොට මේ 4 ඉලක්කම අඩු වෙන පුතේ 4 11 18 25. එතකොට දින 5ක් තිබියදී තියෙන්න පුළුවන්, 4ක් තිබියදී තියෙන්න පුළුවන්. එතකොට සමහරක් වෙලාවට මේ මාසේ සති 4ක වැඩිම අගය තියෙන්න පුළුවන් මොකේදද? මොන දවසද? සති 5ක නෙමෙයි 4ක. සති 4ක් ඇති දිනයක වැඩිම අගය තිබිය හැකි දවස මොකද්ද? බ්‍රහස්පතින්දා. බ්‍රහස්පතින්දා පුතේ. එහෙනම් එහෙම කිව්වනම් මේ ටික එකතු කරන්න වෙනවා අපිට. ඉතින් මම ඔයාලට මේ පොඩි අදහසක් දුන්නේ මේ ජනවාරි මාසේ. ඉතින් පෙබරවාරි වගේ මාසයක් වුණත් ඔයිට වඩා කතන්දරේ වෙනස් වෙනවා. දැන් මේක නම් අධික අවුරුද්දක් නෙමෙයි, සාමාන්‍ය අවුරුද්දක්. එතකොට 28 කියන්නේ 7ෙන් බෙදෙනවා. සෑම දවසක්ම තියෙන්නේ පුතේ 4 බැගින්. හැබැයි ඕක අධික අවුරුද්දක් වුණා නම් එක දවසකට එනවා දින 5ක් නේ. දැන් ඔයාලා බලන්න කලින් එකේ දවස් 3ක් එනවා දින 5 බැගින්. දින 31ක් තියෙද්දී අනිවාර්යෙන් දවස් 3ක් තියෙනවා පුතේ දින 5 බැගින්. අපි දැන් මාසෙක පොඩි අදහසක්, අපි මාසෙ පිළිබඳ අදහසක් ගන්න එපෙයි නේ. මේ බලන්න, දින 31ක් තියෙන අවස්ථාවක දවස් 3ක් අනිවාර්යෙන්ම දින 5 බැගින් තියෙනවා. අනිත් දවස් ඔක්කොම 4යි. ඇයි? අපි බෙදුවොත් 4ෙන් 28ට 7 වරක් 4යි, 29 30 31. දවස් 3ක් තව ඉතුරු වෙනවා නේ. හරි, හැබැයි 28ක් තියෙන අවස්ථාවකදී සෑම දිනයක්ම පුතාලට පේනවා දින 4 බැගින් තමයි තියෙන්නේ. රයිට්. ඉතින් ඊට අමතරව මේ තමයි මේ මාර්තු, අපි ගමු දින 30ක් තියෙන අප්‍රේල් මාසේ. හොඳට බලන්න මේ දින 30ක් තියෙන අප්‍රේල් මාසේ පුතාලා දැන් මේක පිරීලා වගේ තිබ්බට මේ උඩ හිස්. එතකොට දින 5 බැගින් තියෙන දින කීයද ළමයි? දින 30ක් තියෙන අවස්ථාවක දින 5 බැගින් තියෙන දින කීයද? දෙකයි. 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 ඉදිලි හරි, දෙකයි. හොඳට බැලුවොත් නිරීක්ෂණය කරොත් දෙකයි. ඇයි මේ උඩ තරු තියෙන්නේ මේ? මෙතනත් තරු තියෙන්නේ. නේද පුතේ? එතකොට දින දෙකයි. එහෙනම් දින 31ක් තියෙන අවස්ථාවක දින 5 බැගින් අවස්ථා 3යි. දින 30ක් තියෙනකොට දින 5 බැගින් අවස්ථා 2යි. 29ක් තියෙන අධික අවුරුද්දක දින 5 බැගින් අවස්ථා 1යි. දින 28ක් තියෙන සාමාන්‍ය පෙබරවාරි මාසෙක පුතේ දින 5 බැගින් එක අවස්ථාවක්වත් නැහැ, සෑම දිනයක්ම දින 4. ඉතින් ඔය ආකාරයට අපිට සෑම මාසයක් පිළිබඳව අපිට ඔය ආකාරයෙන් අවධානය යොමු කරන්න පුළුවන් නේද? හරි, පුතාලට ටිකක් පොඩියට පේනවා ඇත්තේ, මං හදිස්සියේ මේ දාගත්තේ මේක. රයිට්. මොකද ඔයාලට පොඩි අදහසක් දෙන්න මං ලියනවට වඩා පැහැදිලි නිසා. රයිට්. එතකොට අපි බලමු කොහොමද අපිට මේ දින පිළිබඳ පොඩි අදහසක් මට දාලා තිබ්බා මේ අපිට ප්‍රශ්න පත්‍රය වන දිනේ සංකල්පගේ සර්.
ඉතින් මේකේ පොඩි චාට් එකකටත් එයා අරන් තිබ්බා. ඉතින් චාට් එකකට ගන්න කලින් අපි දීලා තියෙනවානේ මේ ඔයාලට මම හඳුන්වපු දේ. රයිට්. ඉතින් එයා දාලා තිබ්බ රූප රාමුව තමයි මම උපුටා ගත්තේ. අවම දින සහ උපරිම දින යෙදෙන ආකාරය පිළිබඳව අපිට ගන්න පුළුවන්. සති හතරක් ඇති විට දිසා සති අවම දින සහ උපරිම දින ගන්න පුළුවන්. එහෙනම් අපි අපේ ප්‍රශ්න පත්‍රයට ගිහිල්ලා අපි එකින් එක විසඳා ගමු. හොඳයි. එහෙනම් ඒකට මට උවමනා වෙනවා පුතේ. මොකක්ද උවමනා වෙන්නේ? දින දර්ශනය. ඉතින් මම දින දර්ශනයක් ඇඳ ගන්නම් ඔයාලත් එක්ක. හරි? ඔයාලා ඔය ටික කරන්න ඇති. ඉතින් මම සාමාන්‍ය විදිහට දින දර්ශනයක් ඇඳගෙන අපි එකතු කරලා ඔය ටික දාමු. රයිට්. බලමු එහෙනම් මම ලියනවා සඳුදා, අගහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා. මට මේක වැදගත් වෙනවා. එහෙනම් මම දින ටික දානවා 1 2 වාර මැදින් පටන් ගන්නත් පුළුවන් ඕන නම්. මොකද සන්දම් බල වෙනස වෙන්නේ නැහැ. වාට ඉඳන් පටන් ගන්නත් පුළුවන්. ඉතින් මම සාමාන්‍ය නිකන් පටන් ගන්නම්. 3 4 වාර දුන්නොත් ප්‍රශ්න පත්‍රයක පළවෙනිදා බදාදාවකින් ආරම්භ වෙන්නේ කියලා දින ටික ලියලා මුකුත් නැහැ. මෙතනින් එක දාලා පටන් ගන්න. හරි? 1 2 පටන් ගන්න. සන්දම වෙන්නේ නැහැනේ. අපිට ප්‍රශ්නේ කියන දින යනුව තමයි අපි දාන්නේ. අපිට කැමති ඒවා දාන්න බෑ. රයිට්. එහෙනම් අපි දාමු 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31. ඔන්න පුතේ දවස් 5ක් තියෙන දවස් 3යි 31 මාසයක් නිසා. හරි? එතකොට ඔයාලට පැහැදිලිව පේනවා සාමාන්‍ය දවසක් කියන්නේ දින 7න් 7ට. 1ට 7ක් 8යි, 8ට 7ක් 15යි, 15ට 7ක් 22යි, 22ට 7ක් 29යි. මේ දවස් ගත්තත් එහෙමයි. 2ට 7ක් 9යි, 9ට 7ක් 16යි, 16ට 7ක් 23යි, 23ට 7ක් 30යි. ඉතින් ඒවා අපි මේ නැවත මතක් කරනවා මේ ගණන් වලදී. ඒ කියන්නේ දවසක් එක දවසක් කියන්නේ තව දවසක් කියන්නේ 7න් 7ට. අපිට එකතු කරලා ගන්න පුළුවන්. එකවරම ගන්න පුළුවන්. පළවෙනිදා සඳනන් 29 වෙනිදා සඳන. මාසේ අග අපිට හොයලා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේවා ලියෙන්නත් අවශ්‍ය නැහැ. එක සඳනන් 29 අනිවාර්යෙන් සඳන. හරි. එහෙනම් දරුවනේ පළවෙනි ප්‍රශ්නෙට යන්න. ඔයාලට මම මේ වගේ නිබන්ධනයක් එවලා තියෙනවා මේ සතියේ. ගණන් 7ක් තියෙන. රයිට්. දින 31ක් ඇති මාසයක එක් දිනකට තිබිය හැකි වැටිම ආගය. ආය දින 5ද 4ද කියලා නෑ. දින 31ක් ඇති මාසයක දිනයකට තියෙන්න පුළුවන් වැටිම ආගය. එහෙනම් වැටිම සංඛ්‍යාත්මක වටිනාකමක් තියෙන ඉලක්කම් තියෙන පේළිය තෝරන්න. මොකක්ද ඒ පේළිය? තුන්වෙනි පේළිය. තුන්වෙනි පේළිය. හරියටම හරි. එහෙනම් ඒ තුන්වෙනි පේළිය තමයි අපි එකතු කරන්න ඕන පුතේ පළවෙනි ප්‍රශ්නෙට. අපි එකතු කරමු. හරි? හරි. 3යි. 0.3යි 3යි 7යි 10යි 10යි 4යි 14යි 1යි 15 15යි මා එකක් ඉතුරුයි. 1යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි මේ 1යි 8යි. කීයද පුතේ? 85යි. 85 ආවේ. දින 85යි. ඔව් එකතු 85යි. ආයෙත් එකතු කරමු 3යි 0.3යි 3යි 7යි 10යි 14යි 1යි 15යි 15න් 5 දැම්ම එකක් ඉතුරුයි 1යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 1යි 8යි. එහෙනම් පුතේ දින 31ක් ඇති මාසයක එක් දිනයකට තියෙන්න පුළුවන් වැඩි භාගයේ 85යි. වැඩිම 85යි. එහෙනම් හරි. දිනුලගේ හරි. දින චාලක දැන් ජොයින් වුනේ. ආලෝක දැන් දාවේ. අපි පළවෙනි ප්‍රශ්නේ පටන් ගත්තා ඈ. දින 31ක් තියෙන එක සේකුණ්ඩලී දැන් අඩුනේ. ආ ඒක තමයි අපි පොඩක් පටන් ගත්ත පුතේ ඈ වීඩියෝ එකෙන් බලන්න ඈ. හරි. එහෙනම් අපිට පළවෙනි ප්‍රශ්නේ ආවේ අපි බලමු පොඩි චාට් එකක් දාන්නම්. මේ පළවෙනි ප්‍රශ්නේ. නේ? පළවෙනි ප්‍රශ්නේ දින 31ක්. එහෙනම් වැඩි මගේ කීයද ආවේ? 85. පළවෙනි ප්‍රශ්නේ උත්තරේ 85යි. හරි. මම ඒක මකන්නම්. හරි. මම මෙතෙන් ලියන්නම්කෝ 85යි. ඔන්න ලියු.
දින 30ක් ඇති මාසයක එක් දිනයකට තිබිය හැකි අඩු මාගේ. හරි දැන් 31 නැහැ කියලා හිතන්නකෝ. දැන් තියෙන්නේ 30යි. එහෙනම් කොයි පේළියද අපි ගන්න වැඩි මාගේට? දෙවෙනි පේළිය. දෙවෙනි පේළිය හරියටම හරි. මම මේක ලියන්න. එහෙනම් දින 30ක් ඇති මාසයක නම් අපිට ගන්න වෙන්නේ දෙවන පේළිය. හරි අපි බලමු එකතු කරලා. 9යි 10යි 11යි 11යි 6යි 17යි 18යි 19යි 20යි. 20ෙන් බිංදුව දැම්ම දෙකක් ඉතුරුයි. හරි? 1යි 2යි 3යි 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 6යි 6යි 2යි 8යි. කීයක් ආවද ඔයාලට? 80ක්. දින 30ක් ඇති මාසයක දිනයකට තියෙන පුළුවන් වැඩි මාගය 80ක්. ඔන්න දෙවනි ප්‍රශ්නෙට උත්තරේ. දෙවනි ප්‍රශ්නෙට උත්තරේ අපි ගත්තා. 80. හරි. ඊට පස්සේ පුතේ අපෙන් අහනවා දින 29ක් තිබ්බොත්. හරි. දැන් හිතන්න මේ මාසේ 31ක් නැහැ 30ක් නැහැ. එහෙනම් දින 29ක් තියෙනවා නම් වැඩි මගේට අපි තෝරගන්නේ දින 5ක් තියෙන 29 තියෙන පේළිය. එකතු කරලා බලමු. කීයක් ආවද? 8යි 1යි 9යි 9යි 5යි 14යි 15 16 16යි 9යි කීයක් ආවද පුතේ? 16 9යි 25යි. දෙකක් ඉතුරුයි. 2යි 2යි 4යි 4යි 1යි 5යි 5යි 2යි 7යි. 75ක් ආවද ඔයාලට? ඔව් සර්. සර්. 29ක් ඇතිකොට වැඩි මගේ ඉන්නේ 75. 75යි. ආයෙත් එකතු කරමු. 8යි 1යි 9යි 9යි 5යි 14යි 15යි 16යි. නේද පුතේ? 16යි 9යි 25. 25න් 5 දැම්ම දෙකක් ඉතුරුයි. 1යි 2යි 3යි 4යි 5යි 2යි 7යි. ඔන්න වැඩි මාගයන් ටික. දැක්කද වැඩි මාගයන් ටික? හොඳයි. ඊට පස්සේ අපෙන් අහනවා මේ පළවෙනි ප්‍රශ්නේ, මේ දෙවෙනි ප්‍රශ්නේ, මේ තුන්වෙනි ප්‍රශ්නේ. right. අපිට අහනවා හතරවෙනි ප්‍රශ්නේ දින 28ක් ඇති පෙබරවාරි මාසයක එක් දිනයකට තිබිය හැකි වැඩි මාගය. එහෙනම් ඔයාලා හිතන්න මේ තුනම නැහැ. මේ තුනම නැති අවස්ථාවක මේ මාසේ වැඩිම ඉලක්කමක් එන්නේ 28. එහෙනම් මේක තමයි එකතු කරන්න වෙන්නේ නේද පුතේ? හරි. 7යි 4යි 11යි 12යි 12යි 8යි 12යි 8යි 20ෙන් බිංදුව දැම්ම දෙකක් ඉතුරුයි. 2යි 4යි 5යි 6යි 7යි. දින 28ක් තිබ්බ අවස්ථාවක කී දෙන්නේ පුතේ? 70යි. දින 28ක් තිබ්බ අවස්ථාවක ඉන්නේ 70යි. දින 28ක් තිබ්බ අවස්ථාවක එන්නේ 70යි. ඔයාලට පේනවා පොඩි රටාවකට ආවේ 85 80 75 70. දැන් නම් මතකත් තියෙයි නේ. වැඩි මගේ ගත්තොත් දින 28යි නම් 70යි, 29යි නම් 75යි, 30 නම් 80යි, 31 නම් 85යි. ආයෙ ඉතින් හදන්න දෙයක්වත් නැහැ. නේ? ආය හදන්න දෙයක්වත් නැහැ. හොඳටම මතක තියෙයි කියලා මට හිතෙනවා. හරි. එහෙනම් අපි යන් ඊළඟයකට. හරි මම මේ ටික මකන්නම්. ඔයාලට ඒක පැහැදිලිනේ. ආයෙම ලිය ලිය ඉන්න ඕනේ නැහැ නේ. එතකොට අපි ඊළඟයකට අදාළව අපි මේක හැඩගස්ස ගමු. රයිට්. ඊළඟයකට අදාළව හැඩගස්ස ගමු. හරි. මම ආපහු දාන්න 28යි 29යි 30යි 31. දැම්මා. රයිට්. පස්වෙනි ප්‍රශ්නේ මාසයක එක් දවසක් දින 5 බැගින් නැති අවස්ථාවක එම දිනවලට තැබිය හැකි අඩු මාගය. පහක් තියෙන්න ඕන. ඒ කියන්නේ එම මාසේ ඕනෑම දිනයකට තියෙන්න පුළුවන් අඩු මාගය කිව්වනම් මේ හතර බැගින් තියෙන එකකින් එකක් තමයි තෝරගන්න වෙන්නේ. හැබැයි කියනවා ඒ මාසයේ පස්වෙනි එක මාසයක එක් දවසක් දින 5 බැගින් ඇති අවස්ථාවක එම දිනවලට තිබිය හැකි අඩු මාගය. කොහොමද තෝරගන්නේ? 5 බැගින් 1යි 2යි 3යි. කොහොමද තෝරගන්නේ? අඩු මාගය කිව්වොත්. පළවෙනික. හරියටම හරි. පළවෙනි එක. දැන් අපි දන්නවා පළවෙනි එකේ උත්තරේ. නේද පුතේ? ආ එකතු කරමු. 8යි 1යි 9යි 9යි 5යි 14යි 15යි 16යි 16යි 9යි 25යි 5 දැම්ම දෙකක් ඉතුරුයි. 2යි 2යි 4යි 5යි 6යි 7යි 75. එහෙනම් මෙන්න මේකමයි එන්නේ නේ. හරි? මෙන්න මේකමයි එන්නේ. ඒ කියන්නේ මේ ඇහුවේ 6 වෙනි ප්‍රශ්නේ පුතේ. 6 වෙනි ප්‍රශ්නෙට ඇහුවේ sorry 5
පස්වෙනි ප්‍රශ්නේ තමයි. ඔව්. ඒ කියන්නේ දින පහ බැගින් නැති විට. පස්වෙනි ප්‍රශ්නේ. පහ බැගින් නැති විට ඇති විට අඩුමාගේ. එහෙනම් අඩුමාගේ කීයද? කීයද ළමයි? මෙන්න මෙයා වාගේ 75. 75. ආවද ඔයාලට ඒක? ඔව් සර්. ආවද ආවේ? ඔව් සර්. කසුන් දාවද? ආවා. කසුන් ගුඩ්. හොඳයි ඈ. හරි. ඊළඟ එක අපි යමු 6 වෙනි ප්‍රශ්නෙට. එතකොට මේම පොඩ්ඩක් මතක් කරගන්න අපේ ඔන්ලයින් විතරක් ඉන්න අපේ තියරි ක්ලාස් එකේ ප්‍රශ්න පත්‍රයෙන් පොඩ්ඩක් කතා කරන්න පොඩ්ඩක් මගේ හැරුණා වෙසක් අවුරුදු ඒ වගේ ගැටලු ටිකක් නිසා. ඒ වගේම පුතේ පෞගේ දවසල අසනීප දත්තක් තිබ්බා. ඉතින් හෙට දවසේ පේපර් එක කතා කරනවා ඈ. කවුද ඉන්නේ අපේ කීප දෙනෙක් මේ ඇති මේකේ? හෙට දවසේ අපි සාකච්ඡා කරනවා. ඒකත් මම පණිවිඩයක් විදිහට කිව්වේ. මාසයක දින පහ බැගින් නැති අවස්ථාවක එම දිනවලට තිබිය හැකි අඩුමාගේ. හරිද? දැන් යවුවනේ මාසයක එක් දවසක් දින පහ බැගින් ඇති අවස්ථාවක එම දිනවලට තිබිය හැකි අඩුමාගේ. මාසයක එක් දවසක් දින පහ බැගින් නැති අවස්ථාවක එම දිනවලට තිබිය හැකි අඩුමාගේ. ඒකත් ඒකම තමයි අහන්නේ. පුතාලා ඒක පොඩ්ඩක් වෙනස් කරගන්න. මාසයක එක් දවසක් දින 4ක් බැගින් නැති විටද කියලා හදාගන්න. නැත්නම් අරගමයි එන්නේ. හරි. සවිෂ්ක පුතා ටියුට් එක ගන්න කරාද? හරි. සවිෂ්කට පොඩ්ඩක් මතක් කරන්නම් මේ සතිය ඉරිදා වැඩසටහනක් තියෙන අරුණෝදේ ඈ. සවිෂ්කට මට පොඩ්ඩක් පණිවිඩය හරියට කියන්න බැරි වුණා. මතකයිනේ උදේ 7ට. හරි. සවිෂ්ක ඇහුණා නේද පුතේ? හරි පුතා. හරි. 6 මාසයක එක් දවසක් දින 4 බැගින්. හරි. මාසයක එක් දවසක් දින 4 බැගින් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පුතේ තියෙන්නේ 28 මාසයක්. මේකේ අඩුම එකතු කොහොමද අපි එකතු කරන්නේ? කොහොමද එකතු කරන්නේ? ඔව් මම ඔයාලට එක වෙනස් කරගන්න කිව්වා. මාසයක එක් දවසක් දින 4 බැගින් ඇති අවස්ථාවක එම දිනවලට තිබිය හැකි අඩුමගේ නම් පළවෙනි එක. නේද පුතේ? එහෙනම් එකතු කරමු. 8 1 9 9 5 14 15 16 6 දැම්ම එකක් ඉතුරුයි. 3 2 1 3 3 1 4. එහෙනම් පොතේ සාමාන්‍ය දින 28ක් තියෙන මාස ගැන තමයි ඒ කියන්නේ. දින 4 බැගින් නැති විටදී ඇති විට අඩුමාගේ. එහෙනම් අඩුමාගේ කීයද? 46. 46. මෙහෙමයි පුතේ. දැන් මේව කටපාඩම් කරන්න බෑ. ඒ ප්‍රශ්නේ අහලා තියෙන විදිහට මූණ දෙන්න ඕගොල්ලෝ. ඒ ප්‍රශ්නේ අහලා තියෙන විදිහට හරියට මේ කොඳින් කියවුවා නම් අපිට ඉතින් මේ කටුකොලේක ඕනනම් කැලෙන්ඩරේ ලියා ගන්න හරි පුළුවන් නේ. ඔයාලට කියනවා 2015 වසරේ ජනවාරි 1 වෙනිදා බදා දාවකි. එම බදා එම මාසයේ බ්‍රහස්පතින්දා දිනවලට තිබිය හැකි වැඩි මාගේ. ඉතින් එතකොට අපි ඉක්මනින් පොඩි වෙලාවකින් මේ මේ ටික දාලා ඔක ලියාගෙන අපිට හදන්න පුළුවන් පුතේ. නේ? ඒ නිසා කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඒ වෙලාවට බුද්ධිමත්ව හැසිරෙන්න. ඒක තමයි මට කියන්න තියෙන්නේ. හරිද? බුද්ධිමත්වයේ වැඩේ කරන්න. හරි. අවසන් ගාන ඉරිදා දින පහක් ඇති අප්‍රේල් මාසයක එම දිනවලට තිබිය හැකි අඩුමාගය. ඔන්න දැන් කතාව වෙනස් වෙනවා. හරිද පුතේ? ඉරිදා දින පහක් ඇති අප්‍රේල් ඉරිදා දින පහක් තියෙන අප්‍රේල් මාසයක නම් අපි අඩුමාගයේ ගණනය කරනකොට අනිවාර්යෙන් එක එන්න ඕනේ ඒකට. එක එන්න එපැයි. හැබැයි ඉරිදා දින පහක් කියනවා. ඉරිදා දින හතරක් කිව්වනම් එක ආවත් නැතත් අපිට දින හතරක් තියෙන එකක් ගන්න පුළුවන්. දැන් මම ලියනවා සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා. 1 2 3 4 5 6 7. ඔන්න ප්‍රශ්න පත්‍රයේ කව ප්‍රශ්නයක් කියලා හිතන්න. දැන් මොකද කියන්නේ? ඉරිදා දින පහක් නම් ඉරිදා දින පහක්ෙන්ට එක්කෝ ඉරිදා පළවෙනිදා වෙන්න ඕන, එක්කෝ ඉරිදා දෙවෙනිදා වෙන්න ඕන, එක්කෝ ඉරිදා තුන්වෙනිදා වෙන්න ඕන. 1 2 3 එන දවස් වලට තමයි පුතේ බොහෝ විට දින පහ බැගින් වැටෙන්නේ. එහෙනම් අඩුම අගයක් වෙන්න නම් පළවෙනිදා ඉරිදා වෙන්න ඕන. මේවා හිතෙන්න ඕන ඈ. හරි. එහෙනම් පළවෙනිදා ඉරිදා. මේ ටික තරු. බ්ලා 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 කියන තරු නේ. හරි. ඒ කියන්නේ ගිය මාසේ ඉවර වෙලා තියෙන සෙනසුරාදා.
ඉරිදා එක දෙක තුන හතර පහ හය හත අට නමය දහය එකොළහ දොළහ දහතුන දාහතර පහළ දාසය දාහත දහට දහනමය විස්ස විසි එක විසි දෙක විසි තුන විසි හතර විසි පහ විසි හය විසි හත විසි අට විසි නමය තිහ තිස් එක දැක්කද පුතේ? දින පහක් කෙන්ටනම් අනිවාරයෙන් එක්කෝ ඉරිදා එක වෙන්න ඕන නැත්නම් දෙක වෙන්න ඕන එක්කෝ තුන වෙන්න ඕන. හැබැයි අඩුම අගයක් වෙන්න නම් අනිවාර්යෙන්ම එක එන්න ඕන. නැත්නම් මේ වැඩි අගයක් තමයි එන්නේ. නේද? හරි. අප්‍රේල් මාසේට දින 30යි නේද? ආ මේක අප්‍රේල් අහන්නේ නේ. රයිට් රයිට්. ඔයා හරි පුතේ. ඔන්න මම නොසලකා හරපු අවස්ථාව. 31 එන්නේ නෑ. හරියටම හරි. කවුද කිව්වේ? සේනුදිසේ. ආ වෙරි ගුඩ්. ඒකනේ දැන් මම මේ අප් දැන් ඔයාලට මේ පාඩම කියලා දෙනකොට මම ඒකේ අදහසේ. එතකොට මේකේ අප්‍රේල් කියන එක මට ඔන්න අමතක වෙලා. අන්න මම එහෙම ගාන හදුවා නම් වැරදි. ඒ නිසා දෙපාරක් තුන් පාරක් කියවන්න. අපිට වරදින අවස්ථා ඕන තරම් වෙනවා. එතකොට කියවලා ආදන්න. හරි සේනුදි ඔන්න මම නිවැරදි කරා. එහෙනම් 31ක් නෑ පුතේ ඒකට. හරියටම හරි ඔයා. හැබැයි ඒක තිබුණයි කියලා මේ ගාන හදන්න බලපෑමක් නැහැ. නමුත් එහෙම අපි ලියනවා නම් ඒක වැරදි. රයිට්. එතකොට මේ මාසෙට දින පහේ වයින්නේ ඉරිදායි සඳයි විතරයි. මම මුලින්ම ගන්නවුවනේ දින 31ක් ආවොත් අනිවාර්යෙන් දවස් 3ක් පහ ගාන එනවා. දින 30ක් ආවොත් දවස් 2ක් පහ ගාන එනවා. දින 29ක් ආවොත් 1 දවසක් පහ ගාන එනවා. දින 28ක් ආවොත් 1 දවසක්වත් පහ ගාන එන්නේ නැහැ. එහෙනම් මෙයා අප්‍රේල් කියලා ලියන්න සරට අමතක වෙච්ච එක තමයි ගැන්න ඕන. මම දැන් ලියුවා. හරි දැන් ලියලා නිවැරදි කරා. රයිට්. එහෙනම් එතකොට අප්‍රේල් මාසයේ අහන්නේ ඉරිදා දින පහක් ඇති අප්‍රේල් මාසයේ කැමති දිනවලට තිබිය හැකි අඩුම අගය පහක්නේ. ඕනෑම දිනයකට තියෙන අඩුම අගය ඉරිදා අමතක කරන්න. මෙම මාසයේ ඕනෑම දිනයකට තියෙන්න පුළුවන් අඩුම අගය කාවද එකතු කරන්නේ? කාවද එකතු කරන්නේ? ඉරිදා. ආපුතේ ඉරිදා. ඉරිදා ගත්තොත් 1 2 3 4 5ක් එනවනේ. අඟහරුවාද? අන්න බලන්න. මේ බලන්න. අඟහරුවාද? අඟහරුවාද? 1 2 3 4 දින 4යි. දැක්ක නේද? ඕනෑම දිනයකට ආවොත් අඟහරුවාද දින 5ක් තියෙන ඉරිදාකට එනවා අපි ඉරිදාව එකතු කරමු. හරි කීයද ආවේ? 8යි 1යි 9යි 9යි 5යි 14යි 15යි 16යි 16යි 9යි කීයද පුතේ? 16යි 9යි 25යි 2ක් ඉතුරුයි නේද? 2යි 4යි 5යි 6යි 7යි. හරි අපෙන් ඇහුවේ දින 5ක් තියෙන අවස්ථාවක එන්න පුළුවන් අඩු මගේ මේ පස්වෙනි ප්‍රශ්නේ උත්තරේම තමයි ඉන්නේ නං. හරි දින 5ක් ඇති ඉරිදාවකට තිබිය හැකි ඇති අඩුම අගය කාටද ආවේ? එක 75. කවුරු හරි කරාද හරියට? ඔව්. කවුද කලේ? කසුන්ට ආවා. කසුන්ට ආවා. හැබැයි ඉතින් මෙන්න මේ ආකාරයෙන් ලියා ගන්න වෙනවා එකනේ. මේ ආකාරයෙන් ලියා ගන්න. වෙතුජ හදුවද පුතේ? හරි. ඔව් සර්. හා දැන් නැති. ඉතින් හොඳයි පුතේ. එහෙනම් මේ ආකාරයෙන් තමයි වැඩි මාගයන් සහ අඩු මාගයන් පැහැදිලි වෙන්නේ. මම අවසාන වශයෙන් පුතාලට පැහැදිලි කරන්නම්. මේ බලන්න. හරි. එතකොට ඔයාලට දැන් මේක ගත්තත් මේකෙන් ටිකක් අපිට අදහසක් ගන්න පුළුවන්. මේ බලන්න. හරි. දින ගණන අනුව අවමාගය සහ උපරිමාගය සති පහක් ඇති විටදී වෙනම දීලා තියෙනවා. හරි. ඔන්න අපිට අර ඔයාලා දන්නවා පේපර් ක්ලාස් එකේ අපිට එවනවනේ නියත ජය පේපර්. ඒ දකුණු පළාතේ අපිට දිනේ සංකල්ප කිස තමයි ගෙවන්නේ. ඉතින් ඒ සර් හදලා තිබ්බ එකක් මම මේ උටා ගත්තේ. දින ගණන එතකොට දින 28ක් තියෙද්දී ඕනෑම දිනයකට තියෙන්න පුළුවන් අවමාගය 46යි. උපරිමාගය 70යි. දින 29ක් තියෙද්දී ඕනෑම දිනයකට තියෙන්න පුළුවන් අවමාගය 50යි පුතේ. ඔයාලා බලන්න. උපරිමාගය වෙනවා කීයක්ද? 75. හරි. රයිට්. ගොඩක් කියමු කවුරු යන්ද නේද? ටික අයින් කළෙමුකෝ. රයිට්. ඉතින් ඔයාලට මේක සාරාංශයක් විදිහට පොඩි සටහනක් දාලා තියා ගන්නත් පුළුවන්.
දින 30ක් ඇති විටදී. නේද පුතේ? ඔව්. දින 30ක් ඇති විටදී අවම ගාන ඉන්නේ 54ක්. ඕනෑම දිනයකට තියෙන්න පුළුවන් උපරිමාගය පුතේ 75යි. හැබැයි දින 4ක් ඇති විටදී 80යි. දින 31කදී දින 5ක් සහිත අවස්ථාවක 75යි. ඕනෑම දිනයකට තියෙන්න පුළුවන් කියලා හෙව්වොත් එම 85යි අවමාගයේ 58ක් වශයෙන් තමයි එන්නේ. ඔයාලා පොඩි chart එකක් ගහලා ඔක හදන්න. ඉතින් මේක copy කර ගන්නවට වඩා ඒක හොඳයි. ඉතින් ළමයි ඔය අපි මතක් කරේ මේ වර්ෂ ගණන් වල දිනවල එකතුව සහ වැඩිම එකතුව සහ අඩුම එකතුව එන්නේ කොහොමද කියන කාරණේ. හරි. බලන්න ඔයාලට මේකේ මොන හරි ප්‍රශ්න තියෙනවද කියලා. ඔයාලට ප්‍රශ්න මොනවාරි තියෙනවා නම් මැසේජ් කරන්න පුතේ. ඉතින් ලබන සතියේ මොනවද දාන්න ඕන ගැටලු ඔයගොල්ලෝට කියන්න පුළුවන්. ඒ වගේම මම ඉස්සරහට පොඩි විවිධ වැඩසටහන් කීපයක් මේ නොබෙලේ පැත්තෙන් ගණිත ගැටලු පන්තිත් කරන්න බලාපොරොත්තු වෙනවා. පොඩි ප්‍රශ්න පත්‍රයක් එහෙම එවන්නම් ඔයාලට ගැටලු තියෙන එක. ඉතින් අපි හොඳින් වැඩ කරමු. ඉතින් ගැටලුවක් නැහැ. පැයක් විනාඩි 40ක් පැය භාගයක් ගණන් තියෙන ආකාරයෙන් වෙලා යන්නේ. ඉතින් හොඳයි. බ්‍රාස්මින්ද 8 ගොඩක් ඩ්‍රයිවිං නැහැ නේ නේද පුතේ? හොඳයි. එහෙනම් නැවත නැවත කීපයක් හදන්න. එහෙනම් ළමයි අපි හම්බෙමු ලබන බ්‍රහස්පතින්දා නොමිලේ ගණිත ගැටලු පන්තියෙන් අලුත් ගැටලුවකින්. එහෙනම් සියලු දෙනාටම සුභ රාත්‍රියක්. ආයුබෝවන්. ආයුබෝවන්.